सिलुदे नाम साधरें पिलिगाड़नो अदत्तापे Inside Cinemax YouTube चैनल गड़ उन्ना अधरगने विल्ल तीनने अलुतेम रिलीस उन Love Stories देक शोर्ट फिल्म सीरीस एके वेडियम जनाप्रिय उन आंदोलनात्मक कथाभाहक एतिकरण समत्त उन इवगेम तमन्न प्रधान चरितेट रंगने दायकत्व लबा देन ए सुपिरिम शोर्ट फिल्म एक इदि मे शोर्ट फिल्म एके कथाव मेहेमयि तरुण पिरिमि केनेक वाहनयकिन यन गमन इन्न अदरतुरेदि हदीसियम वाहनय एक्सिडेंट वेनवा वाहनय हदागन्न केनेक बलापोरोत्तु वेन ईट पास्से मे तरुण पिरिमि केना ए लंगम तीन गमट यनवा एतनट गियाट पास्से मे तरुण पिरिमि केना दकिनवा බොහොම ලස්සන සරාගී කාන්තාවක් ඉන්නවා කියලා. ඒ කාන්තාවගේ මුණ දැක්කට පස්සේ තමයි මේ තරුණ පිරිමි කෙනාට තේරෙන්නේ මේ ඉන්නේ මීට අවුරුදු 10කට කලින් අద్భుත ආකාරයට අතුරුදහන් වුණ එයාගේම වයිෆ් කියලා. අන්න එතනින් තමයි මේ සුපිරිම ෂෝට් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන්ගත් විනාඩි දෙකම ත්‍රිලෙන් කුතුහලෙන් බලන්න පුළුවන් මේ ෂෝට් ෆිල්ම් එක අන්තර්ගත වෙලා තියෙන Love Stories 2 ෂෝට් ෆිල්ම් සීරීස් එකටම IMDb 10න් 6.2ක අගයක් ලැබිලා තිනවා. ආරාධන කරන හැම කෙනෙක්ටම මේ සුපිරිම ෂෝට් ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි තෙක් බලන්න එන්න කියලා. වීඩියෝ දන්න කලින් මතක් කරනවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් දැන්ම ඔය පහල කළු පාට button එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි කවුද මේ තරුණ පිරිමි කෙනා. එයාගේ වාහනය ඇක්සිඩන්ට් වෙලා වාහනේ හදා ගන්න බලාපොරොත්තු වෙන ළඟම තියෙන ගමට ගියාට පස්සේ අවුරුදු 10කට කලින් අద్భుත ආකාරයට අතුරුදහන් වුණ එයාගේම wife හම්බ වෙන්නේ කොහොමද? ඉතින් මේ තරුණ පිරිමි කෙනාගේ wife ගේ ඒ අතුරුදහන් වීමත් එක්ක හැංගිලා තියෙන ඒ අභිරහස් කතාව මොකක්ද? මේ දෙන්න හම්බ වුණාට පස්සේ මේ දෙන්න අතර මෙතනින් පස්සේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද? අපි යමු video එකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි විජය. විජය කියන්නේ බිස්නස්මන් කෙනෙක්. මේ වෙද්දීනම් විජය එයාගේ වාහනයෙන් ගමනක් යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී අපිට පේනනවා විජය නීෂ නමින් හඳුන්වන එයා යාළුවලා ඉන්න තරුණ කාන්තාවක් එක්ක වීඩියෝ කෝල් එකක ඉන්න ගමන් තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. නමුත් මේ වෙලාවේදී විජයට එයාගේ කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. මේ ඩිරෙක්ටර් විජයට කියන්නේ සර් හදිස්සෙම බෝඩ් මීටින් එකක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. සර් ඉක්මනටම ඒකට එන්න කියලා. ඇත්තටම විජය මේ නීෂ කියන තරුණ කාන්තාව මුණ ගැහෙන්න යන්න තමයි ඉන්නේ. නමුත් දැන් ඒක කරන්න වෙන්නේ නැහැ. කියලා විජයට තේරෙනවා. විජය ඊට පස්සේ ඒක ගැන කියන්න ආපහු නීෂත් එක්ක කතා කරන්න තමයි හදන්නේ. ඒත් එක්කම ආපහු බාධාවක් එනවා. ඒකට හේතුව තමයි මේ වෙලාවේදී ඔන්න විජයට එයාගේ වයිෆ් සහ පුතා කතා කරනවා. විජයගේ වයිෆ් ගේ නම තමයි අනු. කොහොම නමුත් මේ වෙලාවේදී විජය අනුටත් කියනවා මට දැන් මීටින් එකකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මම පස්සේ වට කතා කරන්නම් කියලා. ඊට පස්සේ විජය ආපහු නීෂත් එක්ක වීඩියෝ කෝල් එකෙන් කතා කරන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේදී විජයගේ අවධානය වෙන පැත්තකට ගිහින් වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. විජය වාහනේ බැහැලා බලනවා. ඇත්තටම හිතුවට වඩා ලොකු ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා තියෙනවා කියලා විජයට තේරෙනවා. විජය ඊට පස්සේ ආපහු වාහනේ ස්ටාර්ට් කරගන්න උත්සාහ කරනවා. නමුත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. විජයට පස්සේ කෝල් එකක් ගන්න උත්සාහ කරනවා. නමුත් ඔන්න ෆෝන් එකට සිග්නල් උත් නැහැ. ඉතින් මේ වෙද්දී මේ ළඟ තියෙන ගමකට යන මිනිස්සෙක් ඉන්න බයිසිකලෙන් විජය ඊට පස්සේ ඒ මිනිස්සත් එක්කම නැගලා මේ ගමට එනවා. විජය ඊට පස්සේ එනවා මේ ගමේ තියෙන ගරාජ් එකට. විජය ඊට පස්සේ මේ ගරාජ් එකේ ඉන්න මිනිස්සු දෙන්නට වාහනේ තියෙන තැන කියනවා. මේ ගරාජ් එකේ ෆෝන් එකක් තියෙනවා කියලා විජය දකිනවා. නමුත් ඒ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ කියලා මේ ගරාජ් එකේ ඉන්න මිනිස්සෙක් කියනවා. දැන් විජයට කරන්න දෙයක් උත් නැහැ නේ වාහනේ හදනක. විජයට පස්සේ කෝෆි ෂොප් එකකට ගිහින් කෝෆි එකක් අරගෙන එළියට එද්දී විජයට ඇහෙනවා ලස්සන සින්දුවක්. විජයට පස්සේ ඒ සින්දුව ඇහෙන්නේ කොහෙන්ද කියලා බලන්න යනවා. වයසක අය තමයි මේ සින්දුව කියන්නේ. නමුත් මේ වයසක අයට මේ සින්දුව ට්‍රේනින් කරන්න බොහොම ලස්සන සරාගී කාන්තාවක් ඉන්නවා කියලා විජය දකිනවා. ඉතින් මේ සින්දුව ඉවර වෙලා කාන්තාව පිටිපස්ස බලද්දිම විජයට තේරෙනවා මේ ඉන්නේ එයා හොඳින්ම අඳුරන කෙනෙක් කියලා. විජය දැකපු ගාම මේ කාන්තාවගේ මූණේ හැඟීමුත් වෙනස් වෙනවා කියලා අපිට තේරෙනවා. ඇත්තටම මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා තව ටික වෙලාවකින් ඔයාලට තේරුම් යයි. කොහොම නමුත් ඊට පස්සේ මේ තරුණ කාන්තාව ගෙදර යන්න තමයි හදන්නේ. නමුත් විජය මේ කාන්තාවගේ පිටිපස්සෙන් ඇවිල්ලා එයාට කතා කරනවා. විජය අහන්නේ ශාන්ති ඔයා කොහොමද පණ පිටින් ඉන්නේ කියලා. ඊට පස්සේ මේ තරුණ කාන්තාව විජයට කියනවා ඔයාට වැරදීමක් වෙන්න ඇති කරුණා කරලා ඉක්මනින්ම මෙහෙන් ආපහු යන්න කියලා. ඊට පස්සේ මේ තරුණ කාන්තාව මෙතන යන්න තමයි හදන්නේ. විජයක නතර කරන්න උත්සාහ කරනවත් එක්කම විජයගේ අතේ තියෙන කෝෆි එක මේ තරුණ කාන්තාවගේ ඇඟට හැලෙනවා. ඉතින් විජය මේ වෙලාවේදී මේ කාන්තාව දිහා අමුතුම ආකාරයට තමයි බලන්නේ. කොහොම නමුත් මේ අතරතුරේදී මෙතනට ඉන්දර් නමින් හඳුන්වන පොලිස් නිලධාරියෙක් එනවා. ඉන්දර් මේ වෙලාවේදී මේ තරුණ කාන්තාවගෙන් අහනවා ශාන්ති ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. අන්න ඒ විදිහට මේ පොලිස් නිලධාරියා ශාන්ති කියලා මේ තරුණ කාන්තාවට කතා කරපු නිසා විජය කන්ෆර්ම් කරගන්නවා. එහෙනම් එයා ටික වෙලාවකට කලින් මේ කාන්තාවට ශාන්ති කියලා කතා කරපු එක හරියටම හරි. මොකද දැන් මේ කාන්තාවට පොලිස් නිලධාරියත් කතා කරේ ශාන්ති කියලා. ඉතින් ඇත්තම මේ ඉන්නේ ශාන්ති තමයි මේ පොලිස් නිලධාරියා ශාන්තිගේ හස්බන්ඩ්. කොහොම නමුත් මේ වෙලාවේදී ශාන්ති හස්බන්ඩ්ට
කියනවා නැහැමකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ මේ ඉන්දර් කියන පොලිස් නිලධාරියා විජේගෙන් අහනවා ඔහේ මොකද මෙතන කරන්නේ කියලා. ඊට පස්සේ විජය මේ පොලිස් නිලධාරියාට ඒ කියන්නේ ඉන්දර්ට කියනවා මගේ වාහනේ ඇක්සිඩන්ට් වුණා වාහනේ හදාගන්න කෙනෙක් හොයාගෙන තමයි මම මේ ගමට ආවේ කියලා. ඊට පස්සේ ඉන්දර් යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් ඉන්දර් ශාන්තිට කියනවා මම හවස් වෙලා ගෙදර එන්නම්. ඊට පස්සේ ඉන්දර් විජයටත් කියනවා හදාගන්න වාහනයක් ඉක්මනින්ම හදාගෙන මෙහෙන් පිටත් වෙලා යන්න කියලා. ඊට පස්සේ ඉන්දර් මෙතන යනවා. දැන් ඔන්න ඉතුරු වෙන්නේ විජය සහ ශාන්ති විතරයි. ඉතින් ශාන්ති මේ වෙලාවෙදිත් විජයට කියන්නේ ඉක්මනින්ම යන්න නැත්නම් ඔයාට පරක්කු වෙයි කියලා. ඊට පස්සේ විජය ශාන්තිට කියනවා හරි මම යන්න. නමුත් මීට අවුරුදු 10කට කලින් හිටි හැටියෙම ඔයා අතුරුදහන් වුණ ඒ හේතුවත් මට කියලා මෙයන්න කියලා. කොහොනත් ඊට පස්සේ ශාන්ති විජයවත් ගෙදර ඇතුළට ගන්නවා. ඉතින් ඇත්තටම මේ ශාන්ති කියන්නේ විජය මීට අවුරුදු 10කට කලින් කසාද බැඳලා හිටපු ඒ ගැහැණු කෙනා. නමුත් අවුරුදු 10කට කලින් හිටි හැටියෙම ශාන්ති අතුරුදහන් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙලාවේදී විජය අහන්නේ කොහොම නමුත් ගෙදර ඇතුළට ආපු ගමන්ම විජය හෙමෙන් හෙමෙන් ශාන්ති ළඟට එනවා. නමුත් ශාන්ති විජයව මගහරිනවා. විජයට පස්සේ ශාන්තිගෙන් අහනවා මට කෝෆි එකක් හදාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කෝෆි හදාගන්න තැන පෙන්නලා එයා යන වොෂ්රූම් එකට වොෂ් දාගෙන එන්න කියලා. ඊට පස්සේ විජය තනියම කෝෆි එකක් හදාගෙන බලාගෙන ඉන්නවා ශාන්ති එළියට එනකන්. මේ වෙලාවේදී ඔන්න විජය දකිනවා ශාන්තිගේ යට ඇඳුමක් මෙතන තියෙනවා. ඒක දකිනවත් එක්කම විජයට ශාන්ති ගැන ආශාවක් ඇති වෙනවා. ඊට පස්සේ විජය කරන වැඩේ තමයි ශාන්ති මේ වෙද්දි වොෂ් දාන ඒ වොෂ්රූම් එක ළඟට ගිහින් එළිය ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම වොෂ්රූම් එක ඇතුලේ ඉන්න ශාන්තිට තේරෙනවා දොරෙන් එහා පැත්තේ මොකක් හරි සද්දයක් ඇහෙනවා වගේ කියලා. කොහොනවත් ඊට පස්සේ ඉක්මනින්ම ශාන්ති වොෂ් එක දාගෙන ඉවර වෙලා එයා වෙන ඇඳුමක් දාගෙන එළියට එනවා. ඊට පස්සේ විජය ශාන්තිගෙන් අර කලින් අහපු කතාවම ඒ කියන්නේ අවුරුදු 10කට කලින් එයාව දාලා යන්න හේතු වුණේ කතාව අහනවා. මේ වෙලාවේදීත් ශාන්ති විජයට කියන්නේ විජය වට පරක්කු වෙනවා ඒක නිසා මෙතන යන්න කියලා. නමුත් විජය කියනවා මට වෙලාව තියෙනවා ඔයා මට කතාව කියන්න කියලා. ඊට පස්සේ ශාන්ති විජය අහන නිසාම ඒ සම්පූර්ණ කතාව කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් වුණ ඒ සිද්ධිය. ශාන්ති හොස්පිටල් එකට ගිහින් එන ගමන් ඉද්දී පාරේදී හම්බ වෙලා තියෙනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා ශාන්තිට කියලා තියෙනවා එයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට පුළුවන් නම් උදව් කරන්න එන්න කියලා. ඊට පස්සේ ශාන්ති ගිහින් තියෙනවා ඒ පිරිමි කෙනාගේ ප්‍රෙග්නන්ට් වයිෆ් ළඟට. ඊට පස්සේ එකපාරටම ශාන්තිට සිහිය නැති වෙලා තියෙනවා. සිහිය එද්දී ශාන්ති ඉඳලා තියෙන්නේ මෙන්න මේ ගමේ. ඉතින් මේ වෙලාවේදී විජය ශාන්තිගෙන් අහනවා ඉතින් ඔයාට ආපහු මගේ ළඟට එන්න තිබුණානේ මට කතා කරන්න තිබුණානේ කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කියනවා මට ආපහු එන්න හිතුණා ඔයාට කතා කරන්නත් හිතුණා නමුත් මගේ හිතේ බයක් තිබුණා කියලා. ඊට පස්සේ විජය ආපහු ශාන්තිගෙන් අහනවා ඔයාට තිබ්බ ඒ බය මොකක්ද කියලා. ඊට පස්සේ ශාන්ති විජයට අඬ අඬ කියනවා කවුරු හරි මාව මරන්න උත්සාහ කරනවා වගේ කියලා මට දැනුණා කියලා. ඊට පස්සේ විජය ශාන්ති ළඟට ඇවිල්ලා එයාගේ හිත හදනවා. ඊට පස්සේ විජය ශාන්තිගෙන් අහනවා ඔයා ඇයි හොස්පිටල්ලට ඒ වෙලාවේදී ගියේ කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කියනවා ඇත්තටම මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ ඔයාව සර්ප්‍රයිස් කරන්නත් හිතාගෙන මම ඒ පණිවිඩේ ඔයාට කියන්න හිටියේ නමුත් මට ඒක කියාගන්න බැරි වුණා. ඊට කලින් තමයි මට මේ සිද්ධිය උනේ මට සමා වෙන්න කියලා. ඊට පස්සේ විජය ශාන්තිව කිස් කරන්න පටන් ගන්නවා. නමුත් ශාන්තිගේ ඒකට ලොකු කැමැත්තක් නැහැ. කොහොම නමුත් මේ වෙලාවේදී විජය ශාන්තිට කියන්නේ ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නේ ඔයා මගේ වයිෆ් නේ කියලා. ඊට පස්සේ ශාන්ති විජයගෙන් අහනවා දැන් අවුරුදු 10ක් ගත වුණානේ ඔයා කසාද බැඳලා නැද්ද කියලා. ඊට පස්සේ විජය ශාන්තිට කියනවා මම 90 කසාද බැඳා කියලා. ඇත්තටම 90 කියන්නේ විජය වගේම ශාන්තිගේ හොඳම යාළුවෙක්. ඒක ඇහුවට පස්සේ ඇත්තටම ශාන්තිටත් පුදුමයි. කොහොනත් මේ වෙලාවේදී විජය ශාන්තිට කියන්නේ ඔයා අතුරුදහන් වුණාට පස්සේ මම සෑහෙන දුකෙන් හිටියේ. ඒ කාලෙදි 90 තමයි මගේ හිත හැදුවේ. පස්සේ අපි දෙන්න අතර ආදර සම්බන්ධතාවයක් ඇති වුණා. ඊට පස්සේ අපි කසාද බැඳා කියලා. ඊට පස්සේ ශාන්ති විජයගෙන් අහනවා දැන් ඔයාලා දෙන්නට ළමයි එහෙම ඉන්නවද කියලා. ඊට පස්සේ විජය ගොඩක් සතුටෙන් කියනවා ඔව් දැන් මට පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ශාන්ති විජයට කියන්නේ ඇත්තරම අනු සහ ඔයා ගොඩක් ගැළපෙන කපල් එකක් කියලා. ඊට පස්සේ විජය ආපහු ශාන්තිගේ ළඟට ඇවිල්ලා අහනවා ඔයාට ඊර්ෂ්‍යයිද කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කියනවා ඇත්තරම මගේ හිතේ පුංචි ඊර්ෂ්‍යාවක් තියෙනවා තමයි කියලා. ඉතින් මේ වෙලාවේදීත් විජය ශාන්ති ළඟට එන්න තමයි හදන්නේ. නමුත් ආපහු ශාන්ති විජයව මග හැරලා විජයගෙන් අහනවා ඔයාගේ බිස්නස් වැඩ කටයුතු දැන් කොහොමද කියලා. ඊට පස්සේ විජය ශාන්තිට කියනවා මගේ බිස්නස් එක ගොඩක් සාර්ථක වුණා. ඇත්තටම කම්පැනිගේ අයිතිකාරයා තමයි මම කියලා. ඒක ඇහුවට පස්සේ ශාන්තිටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ විජය ඇවිල්ලා ශාන්තිව බදා ගන්නවා. ශාන්තිට පස්සේ විජයගෙන් අහනවා ඔයා 91 සතුටෙන් ඉන්නවද කියලා. ඊට පස්සේ විජය ශාන්තිට කියනවා ඔව් මම 91 ගොඩක් සතුටෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ විජය එයාගේ අතේ තියෙන වොච් එක බලනවා. මේ වෙලාවේදීත් ශාන්ති විජයට කියන්නේ විජය දැන් ඔයා යන්න ඔයාට නැත්තම් පරක්කු වෙයි කියලා. නමුත් විජය ශාන්ති ළඟට ඇවිල්ලා කියනවා ශාන්ති ඔයා මාත් එක්ක යන්න එන්න කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කියනවා ඒක කරන්න බෑ එහෙම ආවොත් එහෙම අනුන්ට තරහ යයි කියලා. ඊට පස්සේ විජය ශාන්තිගෙන් අහනවා ඇයි අනුන්ට තරහ යන්නේ කියලා. ඊට පස්සේ ශාන්ති විජයට කියනවා අවුරුදු 10කට කලින් මාව පැහැර ගන්න දෙන්නෙක් දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි අනුම තමයි කියලා. ඇත්තට මේ කතාව විජයට විශ්වාස කරගන්නත් බෑ. කොහොම නමුත් ශාන්ති විජයට කියන්නේ මුලින් ඉඳන්ම අනුගේ හිතේ ඔයා
ගැන කැමැත්තක් තිබුණා එයා නිතරම අපි දෙන්න අතරට එන්න උත්සාහ කළා ඔයාට ඒක තේරුනේ නැති වුණාට මට නම් මුලින් ඉඳන්ම තේරුණා කියලා නමුත් ශාන්ති කොහොම කිව්වත් විජේට මේක විශ්වාස කරගන්න බැහැ ඊට පස්සේ ශාන්ති විජේට කියනවා මීට අවුරුදු 10කට කලින් මම ප්‍රෙග්නන්ට් කියලා ස්ට්‍රිප් එකක් හරහා මම දැනගත්තා නමුත් ඒක වොෂ්රූම් එක ඇතුලේ මම තියලා එළියට ආවා ආපහු එක මතක් වෙලා මම වොෂ්රූම් එක ඇතුළට යද්දී ඒ වොෂ්රූම් එක ඇතුළේ ඉඳන් අණු එළියට ආවා මම ඇතුළට ගිහින් බලද්දි මම උඩු අතට තියලා තිබ්බ ඒ ස්ට්‍රිප් එක අනිත් පැත්ත හරවලා තිබුණේ ඒ කියන්නේ අනිවාර්යෙන් 91 දකින්න ඇති මම ප්‍රෙග්නන්ට් කියලා දැන දැනම තමයි 90 ඒ ආකාරයට ප්ලෑන් එකක් ගහලා මාව පැහැරගෙන මරන්න උත්සාහ කරන්නේ ඇත්තේ කියලා කොහොම නමුත් ඊට පස්සේ වුණ විජේට තේරෙන පටන් ගන්නවා ශාන්ති අතුරු දහන් වුණාට පස්සේ 90 එයාගේ ජීවිතයට ආවා 90 ගොඩක් ආදරෙන් එයාට සැලකුවා එහෙනම් ශාන්ති කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් කියලා කොහොම නමුත් මේ වෙලාවේදී ආපහු විජය ශාන්තිට කියන්නේ අපි මේ වෙනුවෙන් මොකක්ම හරි කරන්න ඕනේ කියලා නමුත් ශාන්තිකට කැමති වෙන්නේ නැහැ ශාන්ති ආපහු විජේට කියන්නේ දැන් ඔයා යන්න ඔයාට පවුලක් ඉන්නවා ඔයා පවුල ළඟට ගිහින් ආපහු සතුටෙන් ජීවත් වෙන්න කියලා ඊට පස්සේ විජය ශාන්තිගෙන් අහනවා මීට අවුරුදු 10කට කලින් ඔයාව පැහැර ගන්න උත්සාහ කරපු ඒ ගැහණු කෙනාගේ සහ පිරිමි කෙනාගේ මොනවල් මතකද කියලා ඊට පස්සේ ශාන්ති විජයට කියනවා ඒ මොනවල් දෙක කවදාවත් මට අමතක වෙන්නේ නැහැ ඊයේ දැක්කා වගේ මට ඒ දෙන්නගේ මොනවල් මතකයි කියලා ඊට පස්සේ විජය ශාන්තිට කියනවා එහෙනම් ගොඩක් හොඳයි එහෙනම් අපි ඒ දෙන්නා මුලින්ම හොයාගමු කියලා ඊට පස්සේ ශාන්ති විජයගෙන් අහනවා ඊට පස්සේ අපි මොකක්ද කරන්න කියලා ඉතින් මේ වෙලාවෙදිත් විජය ශාන්තිට කියන්නේ එතනින් පස්සේ කලින් වගේම අපි දෙන්නට ගොඩක් සතුටෙන් පවුලක් විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා එහෙම කියාගෙන විජය ආපහු ශාන්ති ළඟට ඇවිල්ලා එයාව බදාගෙන කිස් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ දෙන්න එකට ඉන්නවා ඔනිට පස්ස අපිට පේන්නනවා මේ දෙන්න ඇඳට වැටලා කතා කර කර ඉන්නවා ශාන්ති විජයට කියනවා ඔයා නිසා මම ආපහු ප්‍රෙග්නන්ට් වෙයිද දන්නේත් නැහැ කියලා ඊට පස්සේ විජය ශාන්තිට කියනවා ඔයා ප්‍රෙග්නන්ට් වුණොත් එහෙම රෙඩ් බ්ලූ ස්ට්‍රිප් එකෙන් ඔයා ප්‍රෙග්නන්ට්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන් නේද කියලා එහෙම කියලා ටික වෙලාවක් යද්දී ඔන්න ශාන්තිගේ හිතේ සැකයක් එන්න පටන් ගන්නවා ඇත්තට මීට අවුරුදු 10කට කලින් ශාන්ති ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ රෙඩ් බ්ලූ නමින් හඳුන්වන ස්ට්‍රිප් එකක් භාවිතයෙන් තමයි ශාන්ති හරියටම කන්ෆර්ම් කරගත්තේ එයා ප්‍රෙග්නන්ට් කියලා නමුත් ඒ රෙඩ් බ්ලූ ස්ට්‍රිප් එක කියනක ඉන්දියාවේ මිලදී ගන්නත් නැහැ කැනඩාවේ ඉන්න ශාන්තිගේ යාළුවෙක් තමයි ශාන්ති රේකේ වෙලා තියෙන්නේ ඉතින් ඉන්දියාවේ මිලදී ගන්නවත් නැති රෙඩ් බ්ලූ ස්ට්‍රිප් එක ගැන කොහොමද එහෙනම් විජය දැනගත්තේ අන්න ඒක නිසා ශාන්ති විජයගෙන් අහනවා එහෙනම් ඇත්තටම මම ප්‍රෙග්නන්ට් කියලා අනු දැනගත්ත එක ඔයාට පස්සේ හරි අනු කිව්වද කියලා ඊට පස්සේ විජය ශාන්තිට කියනවා නැහැ මට අනු කිව්වේ නැහැ කියලා ඒත් එක්කම ශාන්තිට තේරෙන්න පටන් ගන්නවා එහෙනම් මීට අවුරුදු 10කට කලින් එයාව පැහැරගෙන මරන්න උත්සාහ කරලා තියෙන අනු විතරක් නෙවෙයි අනු විජයත් එක්කම එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ කියලා ඒත් එක්කම විජය කොට්ටයක් අරගෙන ශාන්තිගේ හුස්මිර කරන්න පටන් ගන්නවා ඇත්තටම විජය මීට අවුරුදු 10කට කලින් ශාන්තිව එයාගේ ජීවිතෙන් අයින් කරන්න උත්සාහ කරලා තියෙනවා ඒකට හේතුව තමයි විජය කසාද බැන්දට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ අනුගේ තාත්තා ලොකු බිස්නස්මන් කෙනෙක් කියලා අනුව කසාද බැන්දොත් එහෙම අනුගේ තාත්තා හරහා විජයට සාර්ථක වෙන්න පුළුවන් කියන එක විජය පස්සේ දැනගෙන තියෙනවා නමුත් ඒකට ශාන්ති බාධාවක් නිසා විජය අනුව එක්කම එකතු වෙලා මීට අවුරුදු 10කට කලින් ශාන්තිව මරන්න වෙනම ප්ලෑන් එකක් ගහලා තිනවා නමුත් ශාන්තියගෙන් ජීවිතේ බේර ගන්න සමත් වෙලා තිනවා මීට අවුරුදු 10කට කලින් ශාන්තිව මරලා දාන්න භාවිතා කරපු ඒ දෙන්නගේ මුහුණවල් පවා මේ වෙදි ශාන්තිට මතකයිනේ අන්න ඒ නිසා තමයි මේ වෙලාවේදී විජය ශාන්තිගේ හුස්මෙර කරන්න උත්සාහ කරන්නේ කොහොම නමුත් මේ වෙලාවේදී ශාන්ති මැරෙනවා විජේට පස්සේ මෙතනින් පැනලා යන තමයි හදන්නේ නමුත් ඒත් එක්කම ඔන්න ඩෝබෙල් එක වදිනවා ඒ කියන්නේ ශාන්තිගේ හස්බන්ඩ් ඇවිල්ලා ඔයාලට මතක ඇතිනේ අර ඉන්දර් කියන පොලිස් නිලධාරියා ඩෝබෙල් එක ගහලා ඇතුලේ කවුරුත් නැහැ කියලා හිතලා ඉන්දර් යන්න තමයි හදන්නේ නමුත් මේ වෙලාවේදී ගෙදර ඇතුලේ හැංගිලා ඉන්න විජේගේ අතින් ප්ලේට් එකක් බිම් වැටලා කැඩෙනවා ඒ සද්ද ඉන්දරට ඇහෙනවා ඉන්දරට හිතෙන්නේ මේ වෙලාවේදී ශාන්තිට මොකක් හරි කරදරයක්ද දන්නේත් නැහැ කියලා ඊට පස්සේ ඉන්දර් එළියේ පාපිස යට තියෙන අමතර යතුරු භාවිතා කරලා ගෙදර දොර අරගෙන ඔන්න ඇතුළට එනවා කොහොමවත් මේ වෙලාවේදී විජය ජනේලෙන් එළියට පැනලා දුවගෙන එනවා ආපහු එයාගේ වාහනේ ළඟට මෙන්න මේ වෙලාවේදී විජය දකිනවා එයාගේ වාහනේ ළඟ පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා විජය තව ටිකක් ළඟට යද්දී එයා දකිනවා ඔන්න කිහිප දෙනෙක් එකතු වෙලා එයාගේම මල සිරුර මේ වාහනෙන් එළියට ගන්නවා ඒ කියන්නේ ඔන්න අර ඇක්සිඩන්ට් එකෙන් විජය මැරිලා මේ වෙනකන් විජයගේ මනෝකාය වගේ දෙයක් තමයි මේ හැම දෙයක්ම අත්විඳලා තියෙන්නේ කොහොමවත් මේ වෙලාවේදී ඔන්න ශාන්ති ආපහු විජය ළඟට ඇවිල්ලා කියනවා මම ඔයාලට මුලින්දම්ම කිව්වනේ ආපහු යන්න නැත්නම් වෙලාව මදි වෙයි කියලා ඒත් එක්කම විජය හයියෙන්ම කෑ ගහනවා මේ ෆිල්ම් එක ආපහු බැලුවත් ඔයාලට පවා තේරෙවි දැන් කිහිපයකම විජයට ආපහු යන්න කියලා වෝනින් කිහිපයක්ම ලැබුණා ඒ කියන්නේ ඇත්තටම ඇක්සිඩන්ට් එකෙන් පස්සේ විජයගේ ශරීරයේ මනෝ
මනෝකාය එළියට ගිහින් තියෙනවා ඒ මනෝකාය මේ විදිහට රස්තියා දුන් නොවි ආපහු ශරීරයටම ගියා නම් සමහර විට විජයට ජීවත් වෙන්න පවා අවස්ථාවක් තියෙන්න ඇති ඇත්තටම ඇක්සිඩන්ට් එක නිසා විජය මැරිලා තියෙනවා මීට අවුරුදු 10කට කලින් විජය ප්ලෑන් කරපු ආකාරයට ශාන්තිවත් මරලා දාලා තියෙනවා ශාන්තිගේ අවතාරය වගේ දෙයක් තමයි මේ වෙලාවේදී විජයගේ මනෝකාය දැකලා තියෙන්නේ කොහොම නමුත් ඔන්නෝම තමයි මේ සුපිරිම ෂෝට් ෆිල්ම් එකේ කතා විවරුනේ ඉතින් ඇත්තටම මේ ෂෝට් ෆිල්ම් එක හරහා අපිට පෙන්නුම් කරලා දීලා තියෙනවා ගොඩක් අය පව් කරනවා ඒව අමතක කරලා දාලා ඒව නොකර වගේ හිනහ වෙලා සතුටින් ජීවත් වෙනවා නමුත් ඇත්තටම තමන් කලේ මොකක්ද කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා අන්න ඒ හෘද සාක්ෂියෙන් පැනලා යන්න අපි කාටවත් බෑ ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම ලස් ස්ටෝරිස් දෙවන ෂෝට් ෆිල්ම් සීරීස් එකේ තවත් මේ වගේම ෂෝට් ෆිල්ම්ස් තුනක් තියෙනවා ඔයාලගේ ෆීඩ්බැක් එකට අනුව ඒ ෂෝට් ෆිල්ම්ස් උත් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉතින් තවමත් ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ඔය පහල කළු පාට බටන් එක subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න කියලාත් මේ වෙලදී මතක් කරනවා එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහෙමු හැමදාම කිනා වගේ we will meet again එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් බ්ලාසික් ස්ටෝව්